දවසඳ බැලීමෙන් පසු හජ් වන්දනාව හා හජ් උත්සවය අද දිනේ පවත්වන බවට නිලවශින් නිවේදනය කෙරුණා. ඇති නැති පරතරය දුරලා සියලු දෙනා එක්ව කටයුතු කිරීම හජ් දිනේදී සිදු කෙරෙනවා. සහෝදරත්වයේ සියලු දෙනා කෙරෙහි පැතිරවීම හජ් දිනේදී සිදුවීම විශේෂත්වයක්. නබිතුමන් තමන්ගේ පුත්‍රයා වන ඉස්මයිල් නබිතුමන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප කිරීම සංකේතවත් කරමින් මෙම ආගමික උත්සවය සිදු කෙරෙනවා. මෙරට ප්‍රධාන හජ් ආගමික වතාවත් අද පෙරවරුවේ ගාලු මෝදර පිටියේදී සිදු කෙරුණා. ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මුම්නි මුස්තෆා මෞලවිතුමා ආගමික වතාවත් සිදු කළා. හජ් සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝකවාසී සියලු මනුෂ්‍යයන්ගේ සමානාත්මතාව සහ සහෝදරත්වය පිළිබඳ හැඟීම් චනිත කරවන මෙම සැමරුම ලෝක සාමය උදෙසාද මහඟු පණිවුඩයක් ලබා දෙන බව සඳහන් කරනවා. එකම අරමුණක බැඳී මනුෂ්‍යත්වයේ අපේක්ෂාවන් ජයග්‍රහණය කිරීමට සියලු දිනා එක්වන ප්‍රීතිමත් හජ් සැමරුමකට ශ්‍රී ලාංකික මෙන්ම ලෝකවාසී සමස්ත මුස්ලිම් ජනතාවට ජනාධිපතිවරයා සුභාශිංසන එක් කරනවා. බැතර අක්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද හජ් සැමරුම වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කළා. පටු බෙහෙද අතහැර සියලු දෙනාම මිත්‍රත්වයෙන් සහ සහෝදරත්වයෙන් ජීවත් වීමට හජ් උත්සවයේදී අධිෂ්ඨාන කරගන්නා ලෙස අක්‍රමාත්‍යවරයා එම පණිවුඩයෙන් ඉල්ලා සිටිනවා. විවිධ බෙහෙදවලින් මිනිස් වර්ගය අතර ගැටුම් ඇති කරගන්නවා වෙනුවට අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට බැඳී සහෝදරත්වයෙන් සිටීමේ වැදගත්කම හජ් සැමරුමෙන් පින්වා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.